Warehouse 1111, November 11 සිට 80 පහක් දක්වාවත්. දැන්ම shop කරන්න. Oh, and handsome. AAP multivitamin සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. මේක ඔබතුමන්ලා දැන් මේ ඉලක්ක කරන බිලියන 3415 3130ක්ම බදු. බදු ආදායම 92යි. බදු නොවන ආදායම තියෙන්නේ 108යි. ඒකත් ඔබතුමන්ලා කරලා තියෙන්නේ પાස්පෝර්ට් එකයි වීසා එකයි වැඩි කරලා. මේ බදු ආදායම 92 කරන එකේ බිලියන 3130ක් ඉලක්ක කරලා තියෙන එක ඇතුලේ ඔබතුමන්ලා වක්‍රබද්ධ සාමාන්‍ය ජනතාව මත ගහන බද්ද තමයි තවත් තවත් වැඩි කරලා ඒ බදු බර පටවලා තියෙන්නේ. මම මීට පෙර ආතුවත් කිව්වා සාමාන්‍ය ජනතාව මත මෙහෙම බදු ගහනකොට සැප්තැම්බර් මාසේ පළවෙනිදා නිකුත් කරපු විගණන විමසුම් වාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා කෝටි 513 අපේ රටේ බදු අය කරගන්න සුරාබදු ආයතන වලින් බදු අය කළා නැහැ. සුරාබදු නිෂ්පාදන ආයතන, ඒ වගේම සිගරට් නිෂ්පාදන ආයතන, ඒ ආයතන වලින් කෝටි 513ක් අය කළා නැහැ. ඒකෙන් වැඩිම ප්‍රමාණය තියෙන්නේ කාටද? වැඩිම ප්‍රමාණය තියෙන්නේ මුදල් ඇමතුමගේ යාළුවගේ. අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාගේ ඇලෝසියස්. ඉතින් මෙන්ඩිස් කම්පැනි. ඉතින් මෙන්ඩිස් කම්පැනිය බදු ගෙවන්නේ නැති නිසා මේක නතර කරලා උසාවි ගිහිල්ලා ඒ වසර ගානක් බදු නොගෙවපු නිසා තන අතර කළා තිබුණේ. හැබැයි මුදල් ඇමතිවරයා විදිහට එතුමා ඒ වගකීම් බාරගත්තට පස්සේ නැවත එයට නිෂ්පාදනය කරන්න ඉඩ දුන්නා. සැප්තැම්බර් මාසේ 16 වෙනිදා කල්කුඩා නිෂ්පාදනය ඇතනේ කළුතර වැලිසර ඒ බොට්ලින් එක ඒ තුනම පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ හැරි ගෙවන්න එපා. දැන් උසාවියට පොරොන්දු වුණානේ බදු ගෙවනවා කියලා. උසාවියට පොරොන්දු වෙලච්ච බද්දත් මේ මාස දෙකේම ගෙවලා නැහැ. මිලියන 204ක්. එතුමාගේ යාළුවගේ බෑණගේ ආයතනයේ මෙන්ඩිස් කම්පැනි සැප්තැම්බර් 16 උසාවියෙන් අවසරයක් දුන්නට පස්සේ උසාවියෙන් අවසරය දුන්නේ පරණ ඇරියස් ටික කොටස් වශයෙන් ගෙවන්න. දැන් නීත්‍යානුකූලව බැඳිලා ඉන්නවා. නිෂ්පාදනය පටන් ගත්තට පස්සේ ඒ නිෂ්පාදනය මත දවස් 15න් 15 බද්දු ගෙවන්න. මේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ආරම්භ කරපු නිෂ්පාදන ආයතනයේ අද වෙනකම් බදු ගෙවලා නැහැ මිලියන 204ක්. හැබැයි ඔබතුමන්ලා සාමාන්‍ය මිනිසුන්ට බදු ගහනවා પાස්පෝර්ට් එකේ ගාස්තුව වැඩි කරනවා වීසා 120කින් වැඩි කරනවා. සාමාන්‍ය මිනිස්සු පත ගහන බද්ද වේගයෙන් වැඩි කරලා තියෙනවා. මේකෙන් අලුතෙන් තීරු බද්දත් වැඩි කරලා තියෙනවා. 10.15 තිබිච්ච එක 15-20 කරා. එතකොට ඒක ආර්ථිකයට ආපහු වක්‍රව බලපානවනේ. ආර්ථිකය හැකිලනවනේ. ඒ සමේ බදු කියන එක ඔබතුමන්ලාගේ මේ අයවැය මූලික හරය බවට පත් වෙලා තියෙනවා. මූලික ආදායම් උපදින ඉලක්කය බවට පත් වෙලා තියෙන බදු IMF එක කිව්වේ increase tax and VAT and බදු සහන අඩු කරන්න කියලා. ඉතින් ඒක තමයි පළවෙනි විදිහට කළා තියෙන්නේ. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියට